පන්තිය තව සුළු මොහොතකින් ආරම්භ කරමු. ආරම්භ කරනකම් ඉන්න සියලු දෙනා වීඩියෝ ඔන් කරගන්න. ඉස්සලා වීඩියෝ ඔන් කරගන්න සියලුම දෙනා. ඊට පස්සේ අපි පන්ති පටන් ගමු. සියලු දෙනා වීඩියෝ ඔන් කරගන්න. ඔ නෑ නේ මේ කට්ටිය මුණු මුණ හොදන් ආපු ළමයි 1 2 3 4 දෙනායි දින්න අනිත් කට්ටිය ඔෆ් කරගෙන ඉන්නේ මොකද ආ මුණ හොදපු ළමයි ඉන්නවා 1 2 3 4 5 6 අනිත් කවුරුත් මුණ හොදලා නෑ මං හිතන්නේ නැත්නම් ඉතින් මුණ පෙන්නන්න එපා අපේ කවුද සමුදිත කියලා තියෙනවා සර් අපේ පැත්තට ලයිට් නැහැ සර් ෆෝන් එකේ බැටරියක් නැහැ සර් ඒ හින්දා මම ටික වෙලාවකින් ලෙෆ්ට් වෙනවා වෙයි සර් කියලා දෙනවා බොහොම කනගාටුයි පුළුවන් තරම් අල්ලගෙන ඉන්න රයිට් හරි එහෙනම් අපි පන්තිය පටන් ගන්න කලින් සුට්ටක් කතා කරන්න ඕවද මොකද දැන් ඔයාලා ලොකු ළමයි ටිකක් දැන් අර චූටි 9 පන්තිය ළමයි නෙමෙයි අපි සලකන්නේ 10 පන්තිය ළමයි විදියට නේද රයිට් අපි දැන් ලොකු පන්ති වල වැඩ ඉගෙන ගන්න යන්නේ නේද? නිකමට වගේ ඉතින් කතා කරන්න හිතුණා අදත් වැඩ පටන් ගන්න කලින් මගේ සමහර දවස්වල මම හිම කරනවා මට කියන්න බලන්න වීඩියෝ ඔන් කරලා අයත් එක්ක ගරා මම කතා කරන්නේ කැමරාව නැති දෙන්නෙක් ඉන්නවා එදෙනත් එක්ක කතා කරනවා මොකද හැමෝටම පුළුවන් වෙන්න ඕනේ වීඩියෝ ඔන් කරන්න. රයිට් ආදිත්‍ය බණ්ඩාර නේද? ආදිත්‍ය බණ්ඩාර කියන්න බලන්න වෘතයක පරිධිය හොයන සූත්‍රයමයි පුතේ 2 5 r 2 5 r හොඳයි අපේ කවුද පසිඳු පසිඳු කියන්න බලන්න වෘත්තක පරිධි හොයන්න පුළුවන් තවත් සූත්‍රයක් 5d 5d හොඳයි කවින්ද පොත බලන එක කියන්නකො ඉතින් පොඩ්ඩක් මේ වෘත්ත ඡාපයක කියන්නේ වෘත්ත භාගයක වගේ ඡාප දික හොයන්න පුළුවන් සූත්‍රයක් වෘත්ත භාගයක 5 r than 2 r නෑ පයි ආර් දන 2 ආර් නේ වෘත අවායකුවේ සම්පූර්ණ වෘත භාගය කියන්නේ මං අහන්නේ වෘත භාගයක ඡාප දිග ඔක තමයි වැඩි කටපාඩම් කරගත්තාම මොකද්ද මම කිව්වා ওই જાති කවදාවත් පොතේ කටපාඩම් කරගන්න එපා කවුරුවත් මෙහෙම හිතන්න දැන් වෘත භාගයක ඡාප දිගනේ මං අහන්නේ නේද වෘත භාගයක ඡාප දිග සම්පූර්ණ වෘත්තයක ඡාප දිග 2πr එහෙනම් එයා එකෙන් භාගයක් 2πr හරි නේද right ඔය අගියානේ ඇර තේරුණාද පුතේක right එතකොට මම බැන්න නෙවෙයි හොඳේ right මම දරුවන්ට බනින්නක් කවදාවත් මොකද වැරදෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නේද ඒක දරුවන්ගේ ගතියක් නේ වැරදින් නැත්තම් දරුවෝ නෙවෙයි එහෙනම් රොබෝලා නේද right ඉතින් ඒ හින්දා ඒක එච්චර හිතන්න එපා ඒ දරුව හොඳ උත්තරයක් දුන්නා. හැබැයි ආ සම්පූර්ණ අර්ධ වෘතයක වටේ දිග පරිමිතිය මෙයා කිව්වා. ඒක හොඳයි. හරිද? රයිට්. ඔන්න මම කීප දෙනෙක්ගෙන් අහුවා අද මොකද කී සතිය ගන්නවා මතක තියෙන්න එපා. නේද? රයිට්. අපි එහෙනම් අපි අදත් වල පටන් ගමු. කවිෂා කියන්න බලන්න වෘතයක වටේ දිග වෙන සූත්‍රේ. නැත්නම් වෘතයක පරිධිය වෙන සූත්‍ර කවිෂා අවිස සද්දයක් නැහැ
Bindi, apa paranam golaya? Ini tu paranam golaya ni macam ni. Bindi kian balan la, urte ke wate di kohen surut dek macam ni bindi. 2, 5, 5D. Ah, 2, 5R sah 5D. Urte tu kalau mangga, bodoh ya hanne kaurah itu terus dunak kamak naya kat. Mak petala kian balan la, me pi sangkete kian ni kocchara tu, pi kian ni muka tu. Naya dasar me kai hatrai deka. Aneh sahari tu naya dasar me kai hatrai deka asal nasi, ni tu. अभी पहासुवट आदेश करने आप आई थे मगाता अभी पहासुवट आप आई थे आदेश कराने मगाते मिसलेगा वो ये देखें गोड़ाक में हारी में क्या मगाता आई थे तुनाई दस में कई हाथ राई देखा था आते मिसलेगा तुनाई दस में कई हाथ राई देखा था माय हारी माय क्या लंगा में उत्तरे का ये विनुआट आप ही लेसी आदेश दारुएक्जिंग वाल निकमटा हरबान पार याने के लिए जिंगुना इजाने जाने के लिए जिंग पाइप याने मुकाद्दा होगा माँ हाथे मिस देख के ना वो आप ही दान होने दा पहला माय दानु में एक्वा दान होने पाइप इन्होंने हाथे मिस देख के दान हो ये दाने पहासु वटे भी तराई नहीं थे अत्तदमा पाइप याने मुकाद्दा तुनाई दस तालेगी जो तत्रमात्र तालेगी जो तत्रमाओगे मगे काम है नहीं इधर पैसा ना है तत्रमात्र या काम ही वरेट पे होया करना है नहीं इधर हमको आ मुनका समाज पांडी का तुनाई दस में इकाई हाथराई इकाई पहाई नामी व्यवहार की मतलब मतलब क्या उन्हों में नहीं इधर व्यवहार क्या 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 क्यों हुआ तो नहीं का पाविती कराने बैरी हिंदा आइन करने तो लोग कोई इंदा में हथराई एक बार इन्होंने हथराई देखा पावित कर रहा है ना इन्हें आसान ना हुआ सिर्फ पाई बार इन्होंने दानी तुम्हारे दस में कई हथराई देखा अब ये कहने के लिए पावित है पांच वाटर पाई बार इन्होंने पावित करना और विषय का विधि महात्र तो हेतु है विषय का हाथें में दूर ठीक ठाक पाइपेन वो रहते नहीं थे पावित करना हमने पावित करना ये पहास को सता आसान ना किया तुम सामित रहे मगर तो अपन अपना उर्दू लगी हम पुत्र मामे जाएं मो ऐसे वाले वाले में पहली वो अत्तमा उगाने के नियम ने लापना उर्दू लगी हम ओके मेहनत सावास चलेना पालवे नहीं पार्ट में थी मत अरे तो एक कोलावा सर पैसा हाथे मिस देख के निकल के मेहनत करें ना लोगों ने पकाता करने दिन है कुलावा से लेती हरे तो पढ़े भी पढ़ने मन निकल के आना मातू का हुआ तात्त्विक संख्या के लिए पढ़ मां हरे तो अभी वाला बना उर्दू दिखने का नहीं हूँ नहीं तो हम इतना वाला बना उर्दू अभी आए दिन देख के संबंध वेला नहीं नहीं तो संपूर्ण उद्याग ना है रुपाई यार क्यों हुआ है तंपाई भी करना पुलवान जिले क्यों हुआ एक उद्याग इन बागे आप क्या लगता है मैं चापती को अलितराई रुपाई यार रुपए के निकले कमान क्यों हुआ मैं को उद्याग इन बागे आप क्या लगता है रुपाई यार के बागे आप क्या लगी हुआ मैं का खाला क्या लगता है रुपाई यार के खाला चापती को अलितराई में सूट करेंगे निकले कि माँ पहले जिलों की हुआ पता कहीं नहीं बैरीवेला हरी मैं मार्दो उनसे आप मत दीला मैं आगे पारिमितिया मोहन ने की हुआ यार टू पाई यार के बागे तो आपको हम एक ऐल अलितराई इन्हें एक अर्थात एक तो एक नोनी मैंने में दी का नहीं तो मैं क्या कहता हूँ भाई उर्त खाल का चापे भी तरह कोई हो ना टू पाई आर के मात्रे में कारी है ना ये मैं हम संपूर्ण उर्त केंद्रित काट ले परिमित ही मौन बताइए ना टू पाई आर के मात्रे में कदाप हो मैं क्या ले भी तरह ये निकलता भी तब ये नोट के लगी हुआ कुछ तरह मैं ये क्या ली देकर मैं हम क्यों आ मेवा के हरियाणा में बागे अपना बागे दान खाला दान है भाई मेवा के आंसर का दान किरोना बागा तो उन्हें खाला कौन हो जीवन होना
मांगे तो बोले कि हुआ एका टू पाई आर गेन तमाई एका टू पाई आर गेन तमाई है भाई यार बागे नहीं किरदार ने तुम्हीं यार ने नेका ही टू पाई आर की बने तो ये कौन है तेरे को तुम्हीं यार दान कौन है तेरे को तमाई दान तुम्हीं यार नेका ही टू पाई आर मेरे का काला टू पाई आर मेरे का बागे टू पाई आर मेरे का संपूर्ण परमित పరిమితి అన్న 2r ఎకతు వెళ్ళను మేకే ఉత్తేన చాపదిగ నేద పరిమితి అన్న 2r ఎకతు వెళ్ళను మేకే ఉత్తేన చాపదిగ నేద మేకే కేన చాపదిగ పరిమితి అమోనిన 2r ఎకతు వెళ్ళను నేద అంటే మేమే కొండట మోడి తీను 2 pi r ఎన్నని వాక్రదిగ వల్ మిత్ర నేద సమహార గణం వల మే ఒక్క కొండి వల గణం తీనవా సమహార గణం తీనవా మేకేల విత్ర కొండి వల గణం ఇనన్ అపి అదత్ మే పాడ మే అవసానయ కరయన్న मम दिना पास दिना दंट बल दीर तीन मुनार ये मैं पूरा आयतने चूटी Namaste.
දීපේලා ප්‍රමාණවත් එකේ උත්තර දාලා තියෙනවා බලමු අද ඉස්සෙල්ලම හරිම උත්තරේ කවුද දාන්න කියලා මම කියන්නම් උදේ මේ රූපේ පරිමිතිය නෝවන්නේ කියන්නේ නේද චතුර මේ රූපේ පරිමිතිය කියන්නේ මොකද මේකේ වටේ දිග මේක වටේ දිග නෙමෙයි බලන්න ඉස්සෙල්ලා ප්‍රායෝගිකව හිතන්න මේ වටේ දිග කො මේ කැල්ල ඕනි මේ කැල්ල ඕනි මේ කැල්ල ඕනි මේක ඕනේ මේක මැදලින් වටේ දිග නෙමෙයි මේ ගන්න මේ වක්‍රය ඕනි හරි අයිතන බලන්නකො මෙහෙම 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 කැලි කියද 1යි 2යි 3යි 4යි කැලි 4යි නේද රයිට් එතකොට අපි ඉස්සෙල්ලා මේ කැලි දිග හොයමු මේ කැලි දිග හොයමු ඉස්සෙල්ලා මම පුතාර දන්නවා සම්පූර්ණ වෘත්තයක වටේ දිග 2πr මම පුතාර දන්නවා සම්පූර්ණ වෘත්තයක වටේ දිග 2πr හැබැයි මෙහා එකෙන් භාගයක් මේ ඉඳ භාගය ගන්නවා මෑතේ භාගයේ සම්කත ගන්න පුතේ භාගය දානවා හරි එතකොට එනවා 2πr කින් භාගය එතකොට මේ 2πr සූත්‍රයෙන් එන්නේ මොන දිග විතරද මේ ඡාප දිග විතරයි මට ඕනිත් ඒ ඡාප දිග විතරයි මේ කැලල ඕනේ නැහැනේ නේද මං කියුවේ එකන සමහර ගණන් වල මේ කැලල ඕනි වෙනවා ඕනි වුණාම මේකට එකතු වෙනවා මෙතන r නම් r ඒවා දෙකක් 2r එකතු වෙනවා නැත්තම් මෙතනින් තමයි මෙතන 14 නම් මෙතනින් තමයි මෙතන 14ක් ඒ කියන්නේ 14ක් එකතු වෙනවා නේද හැම ගානකම එහෙම වෙන්නේ නැහැ මේ ගානේ මේ කැලල ඕනේ නැහැනේ දැන් මට 2πr ගේ භාගය දාපුවාම වෘත්තයකින් භාගයක් වෙනවා මේ සූත්‍රයෙන් එන්නේ වක්‍ර දිග විතරයි ඡාප දිග විතරයි මට ඕනි ඡාප දිග විතරයි මේක විතරයි ඕනි දැන් ආ ඒක හරි ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනි මේ ඉර කීයද 20ක් ඒකට එකතු කරන්න ඕනි මේ ඉර කීයද 20ක් ඒකට එකතු කරන්න ඕනි මේ ඉර කීයද 14ක් ඔන්න පරිමිතිය කැලි 4යි නේද 1 2 3 20 20 14 20 20 14 සහ මේ වක්‍ර දිග වක්‍ර දිග 2πr ගේ භාගය අන්න 2πr ගේ භාගය දාපුවම භාගයක් වෙනවා ඒ කියන්නේ මේ කැලේ කොහොමද මේ කියන්නේ වක්‍ර දිග විතරයිනේ දැන් මට ඕනේ වක්‍ර දිග විතරයි හරිනේ වක්‍ර දිග හොයාගත්තා 20 20යි 14 දැන් ආදේශ කරමු අපිට ආදේශ කරන කලින් ඕනනම් මේ දෙක කපලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ගුණ කරන්න තියෙන එකෙන් මේ එකෙන් ගුණ කරා කියලා වෙනසක් වෙන්න තියෙන එක අමතක කරන්න. ඉතුරුලා දෙන්නේ pi r විතරයි. එහෙනම් මෙතන pi r ආදේශ කරන්න. pi කියන්නේ අපි ආසන්න වශයෙන් 22 බෙදීම තමයි ගන්න ගණන් වලදී නේද? ගුණ කිරීම pi 22 බෙදීම අත ගුණ කිරීම r. r කියන්නේ අරය. කීයද මෙයාගේ අරය? මේකනේ කේන්ද්‍රය අරය කියන්නේ මෙන්න මේ කැල්. මේ කැල්ල කීයද සම්පූර්ණ දිග 14. එහෙනම් මෙතන සම්පූර්ණ දිග 14යි. 14 දෙකට බෙදුවොත් 7යි. එනම් මෙතෙන් දෙන්නේ 7. අවය 7යි නේ. එකතු කිරීම 22යි මේ 14යි 20 20 40යි 40යි මේ 14යි කියද 54යි. මෙතන සුළු කරගමු 4 4 කපලා ගන්න පුළුවන් ඉතුරු 22 විතරයි. 22 දාන 54 6යි 76යි සෙන්ටිමීටර්. ඔන්න පරිමිති සෙන්ටිමීටර 76. හරිද හරි බලමු සෙන්ටිමීටර 76 හරියටම දාපු කට්ටිය කවුද කියලා සෙන්ටිමීටර 76ක් කො බලන්න ඉස්සෙල්ලම සෙන්ටිමීටර 76ක් දාලා තියෙන්නේ පසින්දු පුතා දාලා තිනවා ඊට පස්සේ 76ක් දාලා තිනවා පියුමි දෙන්නයි ඊට පස්සේ 76ක් දාලා තිනවා වින්දි ඊට පස්සේ ඒක කියව ගන්න බෑ නම මොකද AC 160 MA මනු විතරයි මට පේන්නේ හරිද ඊට පස්සේ ජනින්දු 76 දාලා තියෙනවා හොඳයි ඊට පස්සේ ආය ආකාශ 76 දාලා තියෙනවා කල්පනි 76 දාලා තියෙනවා තෙනුක් 76 දාලා තියෙනවා මනු 76 දාලා තියෙනවා නේද ඉරෝස 76 දාලා තිනවා හරි ඔච්චරයි 76 දාපුවයි ඉන්නේ හරි මනුදි 76 දාලා මනුදි නිදිමතයිද ඈ හරි මට පේනවා වීඩියෝ එක කරන් ඉන්නකොට කට්ටිය නේද සව ගානක්ලු පළවෙනියගෙන් දාන කෙනාගේ නම කියන්න ආ හරි හරි ඒ කියන්නේ තරඟ දෙන්න අපි ළමයි ඒක හොඳයි මුදුනේ තරඟ දෙන්න. තව ගානක් දෙන්නලු
उत्तर प्रायोगिक अर्ध उत्तर वक्र दिखा तवा अर्ध उत्तर चाप दिखा
चाप हतल හතලිය කියන්නේ මේ සම්පූර්ණ වෘත්තයක් කියන අදහස නේද ඈ මොකද මේ එකතු වෙන්නේ ඕනි මේ කෑල්ලයි මේ කෑල්ලේ එකතු වුණොත් මේ දෙක වෙන වෙනම තිබ්බා මේ දෙකේ එකතුව කියන්නේ භාග දෙකක එකතු වෙන්නේ මොකද සම්පූර්ණ වෘත්තයක් හදනවද නැද්ද හදනවා එතකොට එහෙම ලේසියෙන් ගත්ත බැරි අය නේද නැත්තම් මම ආයෙත් හිතරන් මම ඉස්සර පොඩක් අහන්නකෝ මේ හරිද මම මෙහෙම කරනවා මේ ලොකු කෑල්ල වෙනම හොයන්න මෙන්න මේ චාප දෙක ඔයා දන්නවා සම්පූර්ණ වෘත්තයක් නම් 2πr වෘත්තේ මෙයා ඒ වෘත්තෙන් භාගයක් නේ එහෙනම් මේකට භාගයක් ගන්න. එතකොට මේ 2πr ගෙන් භාගය දාපුවාම එන්නේ වක්‍ර දිග විතරයි. හරිද වක්‍ර දිග විතරයි එන්නේ. මට ඕනිත් මේ වක්‍ර දිග විතරයි මෙතනට වෙනකම් තියෙන. මම ඒක හරි මේ කෑල්ල හරි. ඊට පස්සේ ඒකට මෙයයි එකතු වෙන්න බෑ. මෙයයි මෙයයි එකතු වෙනවා කියන්නේ සම්පූර්ණ වෘත්තයක් එකතු වුණා නම් හරි. अरेपी ඔයාගේ මැද මෙතනම ලොකු වෘතේ මැද මෙතන කේන්ද්‍රය මෙතන මෙතන ඉඳන් මෙතන දෙක තමයි array කියන්නේ ලොකු වෘතේ array 14යි පුතේ එකතු කිරීම දෙක කියන්නේ දෙක පයි කියන්නේ 22 බෙදීම 7 ලොකු කිරීම r මේ පොඩි එක array මේ ඉන්න චූටි එක මේ කියන්නේ චූටි වෘතේ එයාගේ array 14න් භාගයක් ගන්න 7යි යාගේ array නේ ස්කම්බේන යාගේ 14 පොඩි වෘතේ ස්කම්බේ 14 එන array 7යි देखा අතලි සතරයි එන එකතු වෙනවා 88 සෙන්ටිමීටර 88 සෙන්ටිමීටර කියලා හරිද හරි බලමු ඉස්සෙල්ලාම 88යි කියලා දාලා තියෙන පස් දෙනෙක් ගලම් කියන්න හරියට දාපු මුල් පස් දෙනාගේ අනිත් අතට ආවෙන්න බා කාලය යන හින්දා සෙතුන්ගේ 88යි කියලා දාලා තියෙනවා ඉස්සෙල්ලාම 1 ඊට පස්සේ පසින්දු 2 88යි කියලා දාලා තියෙනවා හරි උත්තර විතරයි කියවන්නේ ඊට පස්සේ රේණුක හරි රේණුකා හරි 88යි කියලා දාලා තියෙනවා තුන් දෙනායි ඊට පස්සේ ආය 88ක් පේන තෙක්මානක නැහැ ආය තියෙනවා පියුමි 88යි කියලා තියෙනවා ගොඩක් අය උත්තර වැරදි ඒ ගානේ හැබැයි ජනින්දු නෑ නේ ජනුදි නේ ජනුදි 88යි කියලා තියෙනවා බින්දි 88යි කියලා තියෙනවා තරුෂා ඒසාන 88යි කියලා තියෙනවා ඊට පස්සේ මනුජී නේ ඒ නම කියවෙන්නේ නැහැ ටිකක් දිගයි මුලට අර AC කියලා එහෙම දාලා තියෙන ඉඳ කියවගන්න බෑ මට මනුදි 88යි කියලා දාලා තිනවා ඊරෝෂ 88යි කියලා දාලා තිනවා ඔන්න 88 දාපු ඔක්කොම ගෙව්වා හොඳයි ඇයි පැහැදිලිවම අනිත් අත හදාගන්න ඊළඟට දෙන්නේ යන්නේ තුන්වෙනි 18යි අත අපි ගණන් ගොඩක් හදනවා උදේ මම ගොඩක් වෙලා දෙන්නේ නැහැ දැන් අන්තිම ගණන් ටික කරනකොට දෙන වෙලාව ටිකක් අඩු කරනවා මොකද ගණන් ගොඩක් හදන්න තියෙන නිසා මම මුල් ගණන් ටිකට වෙලා දුන්නා ගොඩක් මේකට චූටි වෙලාවක් දෙන්න ටග් ගාලා හදමු දෙන්න තුන්වෙනෙක් උත්තර දාපි කතා කරන්න ගන්නවා මේක විශේෂයි හේතුව මේ දැන් දෙන යන ගාන ඕලෙවල් විභාගෙට එක රවුන්ඩ් එක ආපු ගානක් පුතේ
ඕලෙවල් විභාගයක ආපු ගානක් මේ වලට දෙන්නම. ඒ කියන්නේ 10 දැම්මේ ඕලෙවල් වලට ගණන් ඕන තරම් එනවා. එහෙනම් මේ දැන් දෙන්නේ නැහැ මේකත් ඕලෙවල් විභාගයක දිවිච් එකක්. රූපය අදින විදිහ බලා ගන්න. රූපය අදින විදිහ බලා ගන්න. මම අදින විදිහ බලා ගන්න රූපය හොඳයි. වල දැම්ම අදින්න එපා. මම අකනවා මේක සමහර දන් ගන්න කියලා. संपूर्ण කවුරු හරි එක තේරෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න තියන්න මේ මේ ගන්න අන්තිරිදී බලා ගන්න නැත්නම් පැටලෙයි මම අකනවා මේක සමහර කොටස් පස්සේ ඇඳලා එහෙම බලා ගන්න මේ මේ අඳුරු කල කොටසේ පරිමිතිය වාර්ණ මේකේ මිනුම් දාන සෙන්ටිමීටර වලින් මම ඉඳවදීක සෙන්ටිමීටර කියලා ලියන්නේ නැති මිනුම් සෙන්ටිමීටර වලින් කියන්නේ මේකේ අඳුරු කල කොටසේ පරිමිතිය වාර්ණ පයි හදන්නක් ගන්න මම මේක පකන්න නැතුව පකන්න මම නිකන් ගියම පකන්නම
හරි හරි එහෙනම් වැඩේ පටන් ගන්න හදන්න ඕන නා හරි උත්තර ටික ඕන නම් කියලා ඉන්නම් ඉස්සෙල්ම දාලා තියෙනවා කවුද ආදිත්‍ය බණ්ඩාර හරි උත්තරي දාලා තියෙනවා ඊට පස්සේ පසින්දු දාලා තියෙනවා සිත්තුම් දාලා තියෙනවා විඳි දාලා තියෙනවා ඊට පස්සේ තරුෂ ඒශාන් දාලා තියෙනවා නා හරියට උත්තර දාව පස් දෙනා කියන පළවෙනි පස් දෙනා කිව්වේ හරි අනිත් අයත් ඕන ට්‍රයි කරන්න ඕන මොකටද වරදින් නැතුව ඉක්මනට හදන්න පුරුදු වෙන්න ඕනේ අනිත් අයත් හරි ඇති උත්තරේ 144 අය අනු උත්තරේ දුන්න කලින් 144 මම ඉන්නකම හිතින් ගැලුවා හරි පළවෙනි පුතේ දැන් මොකට බාර මේ මේවා හිතන්න පුරුදු වෙලා අනිත් එක තමයි ලතර පුතේ මේ දැන් මේ ගාන මතක තියාගෙන ඉන්නව නැත්නම් හරි අනිත් තමයි ඉගෙන ගන්න විදිය තියෙනවා මේ ගාන මතක තියාගන්න එපා මේ ගාන මම හදන විදිය ඒකට පාවිච්චි කරන ක්‍රම අන්න ඒක තමයි මම මතක තියාගන්න ඕනේ හරිද හරි දැන් මේක වටේ දිගේ එනකොට මෙහෙම මෙතන ඉඳන් මෙතෙන්ට යන්න බැරි වෘත්ත භාගය මේක A5ම වෘත්ත භාගයන්නේ මේ දෙක එකතු කරන්න බැහැ දැන් වටේ දිගට කැරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කැරි 8ක් එකට එකතු වෙන්න ඕනේ නේ ඒ කැරි 8ෙන් මෙන්න මේ කැරි දෙක එකට එකතු වෙනකොට මේ භාගයේ නිසා සම්පූර්ණ වෘත්තයක් හැදෙනවා ඊට පස්සේ මේ කැලලයි එකට එකතු වෙනකොට මෙතන සම්පූර්ණ වෘත්තයක් හදෙනවා. ඒ කියන්නේ මේ කැලලි හතරේ එකතුව කියන්නේ මේ කැලලි හතරම එක සයිස් නිසා මේ හතර එකතුව කියන්නේ වෘත්ත දෙකක්. වෘත්ත භාගණ හතරක් ගන්නෝනි වෘත්ත නම් මේ දෙකෙන් එක වෘත්තයයි මේ දෙකෙන් එක වෘත්තයයි වෘත්ත දෙකක වටේ දිගනේ. එතකොට අපිට ඒක ලේසි. සම්පූර්ණ වෘත්තයක වටේ දිග හොයන්නේ 2πr. ඒ කියන්නේ මේ කැලලයි මේ කැලලයි 2πr. ඒ වගේ දෙකක් තියෙනවා වෘත්ත දෙකක් නම් 2πr ඒවා දෙකක් ගන්න හරිය නේද? එහෙම නැත්තම් වෘත්ත භාගයක වටේ දිග. දැන් අපිට මේකෙන් එන්නේ වටේ දිග වල විතරයි. කොහොමද මට ඕනේ වටේ දිග කියන්නේ? වක්‍ර දිග විතරයි මෙන්නේ. මට ඕනේ වක්‍ර දිග විතරයි. වක්‍ර දිග විතරයි. හරිද? 2πr ගෙන් භාගයක් ගත්තහම මේක කැලලක් වෙනවා. ඒක හතරෙන් ගුණ කරත් හරියට. 2πr ගෙන් භාගයක් ගත්තහම මේක කැලලක් වෙනවා. ඒ වගේ කැලලි හතරක් නිසා හතරෙන් ගුණ කරත් හරියට. එහෙනම් වඩා ලේසි මොකද්ද? මේ දෙකේ එකතුව වෘත්තයක් 2πr. මේ දෙකේ එකතුවක් වෘත්තයක් 2πr. ඒ කියන්නේ 2πr වල දෙකක් ගත්තහම. එතකොට මේකේ වක්‍ර දිගවල ටික එනවා. මේ වක්‍ර දිගවල හතරම එනවා. එකට තව එකතු වෙන්න ඕනි කොතරද්ද මේ ඉර 14යි මේකත් 14යි මේකත් 14යි 14යි 14 ඒවා හතරක් කොන්නෝම එකතු වෙන්න බැරි එහෙම ලියන්න ඕනේ නෑ 14 ඒවා හතරක් එකතු වෙනවා කියන ඕම ලියන්න එහෙනම් මේක වෙනම හොයාගන්න මේක වෙනම හොයාගන්න එතකොට ලස්සන උත්තරේ හොයාගන්න වරන් ගන්න ඕනේ නෑ මම දැන් පැහැදිලි වෙන්නේ මේ 2πr කියන්නේ සම්පූර්ණ වෘත්තයක් ඒ කියන්නේ මේ කැලි දෙක වෘත්ත දෙකක් ගත්තාම අර කැරි හතරම එනවා දෙක කියන්නේ දෙක වුණ කිරීම දෙක කියන්නේ දෙක වුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 වුණ කිරීම r කියන්නේ array මේ චූටි එක array කියද මේ චූටි එක array කියද සම්පූර්ණ එක 14යි චූටි එක array 7යි මම ෆෝන් එක කරා දෙක දෙක 5 r හරිනේ එකට එකතු වෙන්න ඕනේ 14 4 14 4 කීයද 4 වරක් 4 16 නා එකක් විතරයි 4 වරක් 4 එකයි 56 නේද මේකට එකතු වෙන්න ඕනි 56 ටික ටික සරු කරමුන්නේම නේද 56 අපි කපමු දැන් 7ට 7 කැතිය ඇදිනේ කිසිම කරදරයක් නැහැ 4 4 කැතියයි ඉතුරුලා තියෙන්නේ 22 ඒවා දෙකක් 44යි 44 ඒවා දෙකක් 88 මෙතනින් එනවා 88 එකතු කිරීම මෙතනින් ඇවිල්ලා තියෙන්නේ 56 8යි 6යි 14 න් 4 එකක් ඉතුරුයි 8යි 5යි 13යි අර එකයි 14යි 144 සෙන්ටිමීටර ආයෝන් මේසි නේද බලන්න අද ලස්සන්ට මේ ගරන්ටි එක අපි හදමු ලස්සන්ට වැඩේ ඉවර කරමු නේද හයි දැන් තේරුණාද වැඩේ අමාරු නෑ නේද මේවා හදාගන්න අඩුපාඩු. ඩුවස් කියන්නේ ඩයන් කියන මම කියන දේ ඇහෙන්නේ නැහැ කියලා හැමෝටම මේ ප්‍රශ්නේ තියෙද? ඒකම පල්ලේ තියෙනවා.
ඇහෙන නැද්ද වෙන්න බෑ ඒක හැබැයි ඔය වීඩියෝ ඔන් කරන් ඉන්න ඔළුව නන්න ඇහෙනවද මෙත් මෙ ඇහෙනවද ඇහෙන දිලංග ඇහෙනවද ඔළුව නන්න ඇහෙන්න තව ඕනෙලු ගණක් දෙනවා දෙනවා ගණක් හදලා තමයි පන්ති දෙන්නේ හරි සතුටුයි මේ බද්ද තරුෂා මේ ඒෂා මට මේ මැසේජ් එක තේරෙන්නේ නැත තරුෂා ඊරෝෂා කියනවා ඇස්සෙනවා කියලා දරනවා සුද්ධ සිංහලෙන් ඇස්සෙනවා ඇහෙනවා නැත් ඇස්සෙනවා හරි ඉස්සර බලන්න right දැන් මේක මේ සීනේ බලන්න කොච්චර මිලිද මෙන්නන right හා क्लास करने के සර් ක්ලාස් එකක් කරන්නේ නිලා ඉතින් ඒක පොඩ්ඩක් යහපත් ඉංග්‍රීසි ක්ලාසයක් කරනවා ඒක ඒවා දැන් හරිද දැන් දෙන්න හදන්නේ වගන්ති ගන්න හරිද වගන්ති ගන්න ඔය වාරි භාග වලට එමෙ මිදි ගන්න හරිද මොන හතර වෙනි ගන්න හොඳට කල්පනා කරලා හදන්න නේ රයිට් රූපයේ දැක්වෙන්නේ රූපයේ දැක්වෙන්නේ क्रीडापीडापीडापी මල් මෙම පිටණිය වටා වට 10ක් දුවයින. ඔහු දියු මුළු දුර. ඔහු දියු මුළු දුර. මේ කාමෙට 10ක් වටා වසර් කටියද? කිලෝමීටර කීයද? ඔහු කියන්නේ. ඔහු ප්‍රශ්නෙස. රූපෙන් දැක්වෙන්නේ කීඩා පිටියක සැලැස්ම කියලා. නිමල් මෙම පිටණිය වටා වට 10ක් දුවයි නම් ඔහු දිව මුළු දුර කිලෝමීටර කීයද ඔහු දිව මුළු දුර කිලෝමීටර කීයද කියලා අහනවා හරි මෙන්න ප්‍රශ්නේ මෙන්න ක්‍රීඩා පිටිය මම දැන් අඳින්නේ එහෙනම් දැන් මම උත්තර දෙනකොට ටීචර් ආරම්භක ළමයි මොකද මේ ක්ලාස් එක වටින් කියවුවා මේ ස්මාර්ට් ටේබල් එක පළා උත්තර දෙනකොට හොල්සන් කියලා horizontal axis horizontal axis axis horizontal axis plus structure the horizontal axis plus the horizontal axis axis then what we do plus structure and the kida pitiya selection that's what we do vaachartike vaachartike 200 meter kiya diya plus axis pendulum karase mena me balala dilathina mena me pendulum karase pendulum axis athiyada illa padanga den mena padanga
කවුද සර් කියලා අහනවා පුතේ අපේ මගේ ආයතනයක් තියෙනවා හැලියකට සෙන්සිප් කියලා හරිද ඒ සෙන්සිප් කියන ආයතනේ ඉංග්‍රීසි ගන්න සර් තමයි ඒ චාමර මුතු කළා රච්චි කියලා සර් ඔයාලා ගන්න සර් නෙමෙයි මම ගන්න චාමර මුතු කළා රච්චි කියලා සර් පරිසංකල මේක තනියෙන් කරොත් වැඩක් තමයි ඉතින් පුළුවන් ද බලන්න Wow, four of a calling. The make of a day, do not get any gang in him, a day, do not. Ekawatakian, and a parinity. What are the high cut out of Passo Agan? Ekaw Passo Hand. Still a make of a day, Kawatak, do not. Yeah, put the drug, do not get out of the company. Make of a day, Kawatak, do not go to the booty. The parinity, one of my men. Make parinity and what is the game? Do not make it. Kawatak, what is the game? පස්සේක 10න් ගුණ කරලා උත්තරේ හොයා ගන්න පුළුවන් පුතාල. ඉස්සලා මේ රූපේ පරිමිතිය හොයා ගන්න.
उत्तर एक किने देने दाला तीन ने आ इसीर किए ना वाह इरोश किए ना सर अमूहिंग कांड इस्कोले दालने आये थे मामी अन्ने इस्कोले टा होंगा इरोश अमूहिंग कांड जन मामी दें पांती करने तनी ना किलोमीटर एक पढ़ने हो आगे इस्कोले टा मामी पांती करने तनी ना किलोमीटर एक पढ़ने आगे इस्कोले टा आप उधर मैं मेकरा मैं पुड़ी पुड़ी आवला कुला मैं मीट कर मैं कौनसे सेंटीमीटर में मेकअप मीट है सेंटीमीटर पना सा पिक्चर नहीं आती बहुत थोड़ा दिए नहीं सेंटीमीटर पना सा ये हम बहुत थोड़ा दे अरे आपको नाड़ी रूप लेटा वड़ा पड़ता ही दिखे अरे मेकअप मीट कर लेना ना दे अरे इन्ह आप इकान हाथ मु पारिमिति उर्ता बाग गया ये तो क्या कहते हैं बड़े सांपूना उर्ता एक्सेप्ट करो ने मैं तो क्या कहते हैं पहले मैं कहता हूँ ये तो सांपूना उर्ता एक्सेप्ट करो एक ना तावा मैं देसी आई ये कहता है ना मेरे मेरे तो ये ना वाटर दिख क्या ने मैंने मैं काई ये कहते हैं दिस सांपूना उर्ता एक ना टू पाई आर उपाय आगे ना सांपुन उठता है कहाँ तो मैं कह रहा था कि सांपुन उठता है क्या ना मैं कह रहा है इकड़ तारे का तो ये नॉनी मेड सीए रेखा वाई हार सीए के तो ये नॉनी ये हार सीए के तो ये नॉनी राइट आधे से करूँ टू क्या ने देखा पाइ क्या ने मिसिते कभी दी महात उनकी नहीं आर क्या ने आ रहे हैं मैं नारे क्या नहीं मैं क्या है लेकिन पनासाइन बाग है विषिया टाइप है इतना नारे विषिया का अरे विषिया टाइप है इका मेला में आना है दिन में इधर इका देखा तो करा नोनी आरा पुरुष की तेरे में नहीं हार रसी है पिन्नो नवाना ना देने आरे इतना मेला में सुल्वेर नोनी दिन में इधर मैं कापन ना भूल कर रहूँ हाथरा वाला किसी देखा आसुआ टाइ वा देखा कसुआ टाइ वा देखा किया था कसिया है तो है नहीं मित्र इंगे ना एक कसिया है तय है या एक ने का तुझे नोनी मित्र ने किया था हार सी तो हाया एक बिंदु आई हाया एक हाथा एक बिंदु आई हाथा एक काई हाथरा एक पहाय पांचिया है तो हाया ये ना मनवा दे मीटर मीटर पांच या है तो है आपकी ना ये ना मैं के वाटे दिक्कत क्या है पांच या है तो है मीटर ठीक है निक्का वाटे आप क्या है मीटर पांच या है तो है आप क्या रहा ये ना मैं आ वाटे दहाया की ना क्या रहा नहीं ये ना इन्हें क्या ढोए ना माँ निमाल दिया दूरा कौन दो है नहीं इक्का वाटे आप क्या है पांच या है तो है आई मीटर एक गुना में नौ नहीं दहाई तो क्या था पंदास हस्त है टाइम मीटर उन्हें निमाल किया तूने ना बुते मीटर पंदास हस्य है टा मीटर पंदास हस्य है टा ये तो है भाई आहान ने पुते मुकद्द आहान ने मुकद्द निमाल किया तूने किलोमीटर किया तूने किलोमीटर किया तूने आहान इरा मीटर पंदास कान किया ना नहीं मीटर पंदास कान क्या ना किलोमीटर पहाड़ कान किया ना क्या मीटर पंदास कान क्या ना पुते किलोमीटर किया किया ना क्या पहाड़ कान किया ना क्या नहीं था क्या दिल नहीं था इरा मेरे को दाहिन बिलुआ ना हमारी दाहिन बिलुआ ना किलोमीटर है ना ना मेरे को दाहिन बिलाने दाहिन बिलाने दाहिन बिलाने वाकया नहीं द पहाई दशम हताई हयाई किलोमीटर उन्ना उत्तरे पहाई दशम हताई हयाई किलोमीटर लेकिन रे उत्तरे मीटर ने किलोमीटर का ना दाहिन बिदान होगी पहाई दशम हताई हयाई किलोमीटर राइट निवारण दे में उत्तर लिए दाप का ठीक है ना उत्तर पहाक किया ना उत्तर पहाक किया ना हरी ना ये उत्तरे में दारा तीन है मां किया ने आसान उत्तर किया ना ආයිසලම පහයි දශම හත දාලා තියෙන්නේ පියුමි දාලා තියෙනවා පහයි දශම හතයි හය පියුමි දාලා තියෙනවා ආය පහයි දශම හත හය දාලා තියෙන්නේ විඳි දාලා තියෙනවා ඊට පස්සේ චමුදිත දාලා තියෙනවා තුන් දෙනයි
මෙච්චර පිරිසකින් හරියට උත්තරේ දාලා දෙන තුන්දෙනා තුන්දෙනා සෝ සෑඩ් ඈ තුන්දෙනා සමහර අය මේ උත්තරේ නම් දාලා තිබ්බා හතර දෙනෙක් විතර මීට උත්තරේ දාලා තිබ්බා එකක් හොඳයි ඉතින් මම හරියටම කිලෝමීටර උත්තරේ දාපු එක නම් කිව්වා තමයි අමාරුද පුතේ හරි තව අපි සමු දෙකයි ආ සර් මම ඉන්නේ සෙරමික් කන්දියේ හොඳයි හොඳයි මේ අපේ ඒරියා එකේ දරුවෙක් ඉන්නවා ඉතින් සතුටුයි ඉතින් ඊරෝස අනේ ඊරෝස වෙලාව වෙන්නේ ඉතින් මාව බලලා මේ මං ළඟපාත මෙන්නේ නේද මං ඉන්නේ බදුවත්තේ ඈ බදුවත්තේ ශ්‍රී සමන් ස්කෝල් එක පොඩ්ඩක් මෙහා ඊරෝස හොඳයි ස්කෝල් එකක් දාලා එන්න වෙලාව බලලා යන්න හරි එහෙනම් මේ පාඩම අමාරුද ඇත්තම කිව්වොත් අමාරුද පුතේ මේ පාඩම අමාරුද उपदेश හරිද දිගටම පුතේ හැමදාම පන්ති ඉන්න ඕනේ හැමදාම පන්ති ඉන්න ඕනේ නේද එතකොට මේ අමාරුයි කියන මේ පාඩම මම ටික ටික වාරු ලේසි කරන්නම් දැන් මේ අද පටන් ගත්තා ඉතින් තමයි පළවෙනි පාඩමනේ නේද ඉතින් පොඩ්ඩක් මම බර ගන්න ටිකක් එහෙම කරනවා මේවා අමාරු වුණාට හොඳට මේවා නැවත නැවත බලන්න මේ කරලා තියෙන දේවල් අනිවාර්යෙන් ලියාගන්න පුතේ ලියාගෙන හරිද අනිවාර්යෙන් බලන්න ඈ රයිට් अमार අපි කාලයක් නිතර නිතර මේ ගණන් කරද්දී මේවට උරු වෙනවා. ඉතින් ඒකයි මම මේ දවස් ගානක් මේ පාඩමට අරගෙන හෙමීට ටික ටික කර කර යන්නේ. හරි. මේ දුන්න ගණන් ගොඩාක් අද කරා අපි තව ඉස්සරහට යමු නේද? right. එතකොට මේ හොඳට මේ වරුවට ගන්න. දැන් මම කියන්නේ මේ ගාන කටපාඩම් කරගන්න ඉපා. දැන් කොහොමද මේ ගාන කරේ මම? සර් මොනවාද පාවිච්චි කරේ මොන දැනුමද නේද මොනවාද මේකට දාන්නේ හැම දෙයක්ම හොඳට ඔළුවට ගන්නවා මිස එක එක ගානින් ගන්න කටපාඩම් කරගන්න එපා මංගල ප්‍රැක්ටිකලි හිතර විදියක් වාඩි කියනවා නේද වටේ යා මේ කෑල්ල දෙන්න ඕනේ මේ කෑල්ල මෙහෙම හොයන්නේ මේ කෑල්ල මෙහෙම හොයන්නේ අන්නේ කියන දේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න හරිද එහෙනම් තව චූටි ගානක් අද මුනේ අද මම මේකෙන් ගොඩක් ගණන් හදනවා අද මොකද අපුණ ගණන් ගොඩක් වලට පොත්‍ර කම්මැලි තුනත් එක දිගට මේකේ ගණන් හදන එකද කරන්නේ. මොකද මේක හුරු වෙන්න ඕනේ හොඳට. right. මෙන්න මේ රූපේ පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ කම්බියක් නවා ඇති ආකාරයයි පහත දැක්වෙන්නේ කම්බියක් නවා ඇති ආකාරයයි එහි දිග සොයන්න තවද පුතේ මම මේ අදිනේ මේ කඩේිනි වගේක් අඳිනවා ඒක කම්බියට අදාළ නැහැ මිනුම් ගන්න ලේසියෙන් මම අඳින්නේ හරිද කඩේ ටිකක් අඳිනවා ඒවා කම්බියට අදාළ නැහැ මම මගේ දැන් මේ කම්බියට අදාළ දැන්නේ මම මේ මිනුම් ගන්න ලේසියෙන් මේ කඩේ ටිකක් අඳිනවා මම අදිනේ හොඳට බලාගෙන නැත්නම් අඳගෙන බැරි වෙයි හරි
මේ කඩේර කම්බියට දාන්න මෙන්න කම්බි විකේර වලට කම්බියට මේ මේවා කම්බි හොඳේ මේ ඔක්කොම කම්බි මේ කඩේර විතරක් කම්බි නෙමෙයි ඔන්න කම්බිය නමල තියෙන එක මේ තියෙන කම්බි මේ තතරන් දෙන්න මෙන්න කම්බිය මේ කම්බිය දික තමයි අහන්නේ එන්නේ කම්බිය දික අහන්නේ try එකක් දෙන්න හදන්න दिखे
Right, hari dan puti bama lu me bage to tukala sampurna ekak kiyala ganna ba. Issala gana wala man ara bage deka tibbot ekathu kala ekai kiyala ganna one meke ganna ba. Ekuma meka size deka ne. Meka podi hari wate dikata monada den ayida me ambiya dikara wanno ne ame me 100 ganna wenawa. Ikada me wakraya ganna wenawa. Aya metin indan metata 100 ganna wenawa. මේ වක්‍රය ගන්න වෙනවා ආය මෙතන ඉඳන් මෙතන 100ක් ගන්න. අත්තම ගොත් කෑලි 1 2 3 4 5 හම්බිය කියන්නේ නේද? නේද? 1 2 3 4 5 කෑලි 5යි තියෙන්නේ මේ කම්බියෙ නේද? හරි. එතකොට රත්තරන් පුතේ ඒ කෑලි 5ෙන් මේක 100යි නේ. මේක 100යි. 100 කෑලි 3යි. ඒක ලේසි. අර මේ වක්‍ර දෙක හොයාගත්තම ලේසි නේ. පුතේ සම්පූර්ණ වෘත්තයක වටේ දික 2 pi r. සම්පූර්ණ වෘත්තයක වටේ දික මොකද්ද 2 pi r. 2 pi r මෙයා එකෙන් භාගයක් නේ ආයකට භාගයක් ගන්න. එකට එකතු වෙන්න ඕනි. මෙයාත් භාගයක්. සම්පූර්ණ වෘත්තයක් නම් 2 pi r මෙයාත් එකෙන් කොතරම්ද භාගයක්. හරි මේ 2 pi r එකෙන් භාගය ඉන්නේ වක්‍ර දිග විතරයි මේ කැලල විතර හරි. ඒක හරි. මේ භාගෙත් වෙන මේ වක්‍ර දිග විතරයි. ඒකත් හරි. මේකත් හරි මේ 103 එකතු කරනවා නම් මේකට එකතු වෙන්න ඕනි කියද 103ක් ඒ කියන්නේ 300ක් එකතු වෙන්න ඕනි 300ක් එකතු වෙන්න ඕනි හරි 1 2 මෙතන කැලේ 3යි මෙතෙන්දිම දෙකට දෙක කපලා දාන්න පුළුවන් ලේසි එකෙන් ගුණ කරාට වෙනසක් නැති දෙකක් අතර කරන්න පයි ආ පයි කියන්නේ 22 බෙදීම 7යි ගුණ කිරීම r කියන්නේ array r කියන්නේ array පුතේ පයි r එකේ පයි කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ array අරේ පුතේ අරේ ආගෙද මම මේ ගත්ත මෙයානේ මෙයාගේ අරේ කියද එයාගේ අරේ එයාගේ විස්කම්බේ 21යි නේද එහෙනම් අරේ කියන්නේ 21 දෙකට බෙදුවාම එනාගේ කියලා වට තේරෙන්න ඕනේ විස්කම්බේ කියන්නේ සම්පූර්ණ මේකනේ දැන් මේකනේ වෘත්ත භාගෙ මේක විස්කම්බේ ඒතොර අරේ කියන්නේ එකෙන් භාගය 21 එකෙන් භාගය 21 දෙකෙන් බෙදෙන තින්ද එහෙම 21 බෙදීම දෙක කියලාම ගන්න හරිනේ මේ 21 එකෙන් භාගයක් කාර් කියන්නේ හරිනේ බාගෙට පා දෙකට දෙක කැපුණා හරි එක 5 කියන්නේ 21 බෙදීමක්. අය r කියන්නේ 21 බෙදීම දෙක. අය array කියන්නේ 21 කින් භාගයක් නෙමෙයි 21 කින් භාගය. හරි එකට එකතු වෙන්න ඕනේ මෙතනත් දෙකට දෙක කපලා ගත්ත හැටි එක වැඩක් නැහැ. 5 r ඉතුරු. 5 කියන්නේ 22 බෙදීම 7යි. ගුණ කිරීම r. මෙයාගේ array. මෙයාගේ ප්‍රතිස්කම්බය 14යි. එහෙනම් array කියන්නේ 14 බෙදීම දෙක. 14 දෙකෙන් බෙදුවොත් 7යි. ඒක හරි 7යි. මේක මෙදෙන්න තියෙනවා 21 බෙදීම දෙකයි කියනවා මේක 14 බෙදීම දෙකයි කියලා යනවා නේද 14 දෙක විතර මතයි කියලා දන්නවනේ ඊට තව එකතු වෙන්න ඕනේ 300ක් හරි කපු මේ දෙක 7ට 7 1යි 21ට 7 ඒවා 3යි 2ට 2 1යි 22ට 2 ඒවා 11යි මෙතනින් එන 11 සරත් 3 33යි මේකේ 4 7 ගැපෙනවා එතන ඉතුරු ගැලීම 22යි आदित्य आय रेणुक ඊට පස්සේ පියුමික් දාලා තියෙනවා ඊට පස්සේ චමුදිත් දාලා නැ චමුත් කියවර දෙන්නේ ඊට පස්සේ විඳි දාලා තියෙනවා ඊට පස්සේ දනින්දු පසින්දු මනුදි නැ මනුදිගේ පොඩි වැඩක් තියෙනවානේ අයිට ඔන්න මුල දාපු ටික මම කිව්වේ හොඳේ මුලින්ම දාපු කට්ටිය කිව්වේ අඩුපාඩු හදා ගන්න එනවා බලන්න මේ කොච්චර ලේසිද නේද අයි මේ දේවල් හරියට ඉගෙන ගත්තොත් අමාරු නෑ රයිට් ඉතින් මේ अंतिम मोड़े उमनाटिकारी मेद लसन मूटिया मूनोदी मूनोदर दरूटी की
අනිත් කට්ටිය ඔය පන්තියට එනවා ඇති ඉතින් ඒකනේ වීඩියෝ වන් කරන්න කොහොම වන් කරන්න නැත්තේ නේද right right හොඳයි වීඩියෝ වන් කරන්න නැත්තේ ඩාන ටික නේද වෙබ් කැම් එකේ ඉන්න කියලා දාලා දිනවා හරිද සමුදිට ආවෙ කැම් එක නැහැ කියලා දාලා දිනවා සමුදිට නේ හරි එහෙමනම් කවන්නයි ඉතින් අපේ පරණ ඉස්සර මේ දැන් මේ අලුත් පද්දේ පටන් ගන්න කලින් වීඩියෝ ඔන් කරේ ළමයි හතර දෙනයි එක්කෙනෙක් net me අනිත් එක්කෙනා වින්දි අනිත් පිරිමි ළමයා පසිඳු නේද පසිඳු නේද වෙනද ඔන් කරන්න පුතේ ඉස්සර ඔළුවන ඔව් නේ ඊට පස්සේ කවීෂා කවීෂා නෑ කොහොම හරි මම දැක්කේ නෑ මේ සත්‍ය ගිය සත්‍ය ඉරන් කියද කොහෙද මේ සත්‍ය දැක්කේ නෑ කවීෂා right හැමෝම වීඩියෝ ඔන් කරන් ක්ලාස් එකට ඉන්න එතකොට මම දන්නවනේ ඔය දරුවෝ ටික තමයි හැමදාම ඉන්නේ කියලා දැන් මට බලන්න ඒ දරුවෝගේ නම් ටික කොහොම මතකේ හේතුව නේද වින්දිගේයි එතකොට නෙත්මිගේයි පසිඳුගේ නම් මතක කවීෂා ඒ හතරදාගේ නම් හතර මතකයි හේතුව එයාලා හැමදාම වීඩියෝ ඔන් කරනවා ප්‍රශ්න වලට උත්තර දානවා නේද ඊට පස්සේ දැන් අපි අලුතෙන් දැන් ඉන්නවා මතක් කට්ටියක් විතරම තරු ශේෂාන් මතක හැම වෙලේම මොන හරි ප්‍රශ්නයක් අහනවා තමයි හරිද ඒ වගේ මාත් එක්ක සංවේදනය කරද්දි මට මතක ඉන්නවා ඉතින් මතක ගියාම නේද මම ප්‍රශ්නයක් උනත් අහන්නේ එතකොට ඒ මතකය ගෙන්නේ නැතු අනිත් දරුවෝ මට වටින්න නැතුව නෙමෙයි හැබැයි ටික දවසක් යද්දි දැන් මෙතන අද මම නම් කිව්වා කියලා ලම් ටික මට ලබන සතිය වගේ වෙච්චි මතක ගිහිනවා අද පියුමි කියලා ඉතියා නේද චම්පිත කියලා ඉතියා මසෙද්දාන ඒ වගේ තව ඉතියා ගොඩක් හොඳයි එහෙම ටික ටික මතක ගන්නවා එක දවසක් මතක ගිහින්නේ නැහැ එහෙනම් හැමදාම වීඩියෝ ඔන් කරලා නේද හැමදාම ප්‍රශ්න වලට උත්තර දීලා මේ වැඩේ අපි ලස්සනට කරමු මොකද ඔන්ලයින් ක්ලාස් එකක් කියලා පුතේ එහෙම මේ මගේ පන්ති එහෙම මං හිතන්නේ වෙනසක් නැහැ ඔයාලා හෝල් ක්ලාස් එකේ ඉන්නවා වගේ මම ලස්සනට වැඩේ කරනවා හරිද පොඩි වෙනසයි හෝල් ක්ලාස් එකේයි ඔන්ලයින් ක්ලාස් එකේ තියෙන්නේ ඕල් ක්ලාස් එක කරද්දි රත්තරන් පුතේ ඉස්කෝලේ මැරලා ඔය කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි ඇවිල්ලා ඉන්නේ ඕල් ක්ලාස් එකට එහෙමනේ ගොඩක් වෙලාවට මට ඉතින් අර පන්තිය මැද්දෙන් යනකොට කලාන්ත දාන්න සයිස් එක අන්නේ ගතිය ඔන්ලයින් ක්ලාස් එකේදී නෑ අයි ඔය ළමයි උදේ ඉඳලා ඉස්කෝලේ ඉඳලා ඉඳලා දාඩිය පෙරාගෙන පන්තිය ඇවිල්ලා ඔන්න මට කලාන්ත දාන්න ජිප් වෙනවා ඕල් ක්ලාස් වලදී අයි අපි ළමයිගේ දාඩිය සුවදට නෑ මම වීරුවක් කරේ හරිද ऑनलाइन क्लास के प्रश्न एक नया नहीं, वो यार तक प्रश्न एक नया नहीं, अतरम ऑनलाइन क्लास का हरी पास हो, ऐ नान नेतू है, मून हो दर नेतू ना तीन द पुलवान ने पुते ऑनलाइन क्लास तो, ना मंदर ना मुझे ऐल्ला में नान ना काम में लिखो टास है नहीं, फिर भी लम्बा योजन है, तो मान के ऐल्ला में तो हमें की गोड़ा चांस दे करती नान ना ඒ කොණ්ඩේ වේල ගන්න බෑ කියලා නාන්න නෑ. එහෙම නේද? කොල්ලෝ නම් කිසි ප්‍රශ්නයක් නෑ. ටක්කල් ටැප් එකට ඇලුණා ආව නේද? තවන් ගන්නෙත් නෑනේ කොල්ලෝ. එහෙම නේද පරිඳු? හරි ඉතින් අපි හැමදාම පුතේ හරි ආසාවෙන් විනෝදෙන් මේ විදිහට දිගටම වැටි කරගෙන යන් නේද මං හිතනවා දරුවෝ ටික හැමදාම මාත් එක්ක මේ විදිහට දිගටම වැඩ කරයි කියලා අපි වැඩ කරමු නේද අනිත් දරුවෝ මොනව කරත් අපිට කමක් නැහැ අපිත් එක්ක ඉන්න කට්ටිය වැඩ කරමු ඉගෙන ගමු ලකුණු ගමු right සර් මමත් මේ වගේ කියලා දාලා තිනවා ඒ කියන්නේ නාන්නෑ කියන කේස් එකද ඉරෝෂක් දාලා තියෙන්නේ හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් අදත් එහෙනම් පොඩ්ඩක් මම සමුගන්නවා හේතුව අද මම මිනිතු 4-5ක් කලින් ඉවර කරලා පුතේ අද ටිකක් ඇඟට අමාරුයි අද පන්ති ගොඩක් කරන්න උනා උදේ ඉඳන් ඒ ඉඳන් දැන් ආයෙ තව පන්තිකුත් තියෙනවා 8:30ට ඒ ඉඳන් මම හිතනවා ඒ වුණාට අද ගොඩක් කට් ටිකක් කරා එතන හැමෝම වැඩ කරන්න ඉස්සරහට ගෲප් එකකට ටියුට් එකක් වැටෙයි හරිද ටියුට් එක පරිමිතිය පාඩමට දාලා ටියුට් එකක් ඒ ටියුට් එකේ වැඩ කරන්න ඕනේ මම ටියුට් එක දාද්දිම කොහොමද කරන්න ඕනේ කියන එකත් ගෲප් එකට දාන්න මම ටියුට් දෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට ගුරු අනිත් ගුරු වගේ ටියුට් එක දීලා ඒක පන්තියේ කරලා එහෙම කරන මං ආසනායකට මට පාඩම මේ විදියට උගන්වන්න ඕනි ගාණින් ගාන පැහැදිලි කර කර නේද මම ටියුට් එක ගොඩක් කරලාට හෝම්වර්ක් කරන්න දෙන්නේ ටියුට් එක දෙන්නේ ඔයාලට වැඩ කරන්න ඕන නිසා හරිද මොකද ටියුට් සංකල්ප කියන එක මම එච්චර අර රෙකමන්ඩ් කරන්නේ නැති එකක් ගොඩක් වෙලාවට ටියුට් කියන එක බිහි වෙන්නේ ඔය ගොඩක් කරලා පාඩමක් හරියාකාරව පිළිවෙලට කරන්න බැරි ගුරුවරු තමයි ටියුට් එකක් දීලා ඒකේ ස්ටඩ් එක පුරවගෙන යන්නේ මම එහෙම ආස නැහැ මට ඔයාලට තේරෙන විදියට මෙමෙිට මේ පාඩම තේරුම් කර කර තමයි පුතේ ඔයාලට උගන්වන්නේ. නේද? එතකොට හොඳට ඔළුවට යනවා. හරි. ඒ ටියුට් එකක් දෙන්න බද අද කාලේ සම්පදාය ටියුට් එකක් ළමයට දෙන එක නේ. එහෙනම් මම ටියුට් දෙන්නම් ඕන තරම්. සහ ඒක කරන්න ඕනි හෝම්වර්ක් විදියට කරලා මම උත්තර ටික ලබා දෙනවා. එතකොට අඩුපාඩු ඔයාලට බලා ගන්න පුළුවන්.
ඒකනේ හැමෝටම සුබ රාත්‍රියක් නේද සුන්දර දින පේන රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි මම එන අදට සමු ගන්නවා නේද බයාන ගින පේන්න බා එකපාරට ඇහැරලා නේද ඇඳේ ගැස්සිලා හැරෙන්නේම නේද එහෙනම් මුස්සන්න හැමෝටම